ඔව් ඇත්තටම මේ වෙලාව වෙනකොට අපි මට කතා කරා විශේෂයෙන්ම අපේ පක්ෂයේ ලේකම්තුමා ඉතින් විශේෂයෙන් කියන්න ඕනි මේ මාධ්‍ය සාකච්ඡාවට එන්න ඉඳගන්න කලින් සරත් පොන්සේකා මන්ත්‍රීතුමා පක්ෂයේ සභාපති අනතුරින් ඉල්ලාස් වෙලා ලිපියක් එවලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක ඉතාමත් වැදගත්. මොකද වැදගත් වෙන්නේ සරත් පොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජනමලුවෙන් ගම්පා දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් වෙලා ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආවේ. එතකොට පක්ෂයක් හැටියට අපි අලුත් පක්ෂයක් හැටියට අපේ පක්ෂේ නායකතුමා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සරත් පොන්සේකා මැතිතුමාට සභාපති අනතුරු දුන්නා. ප්‍රධාන විපක්ෂයේ. එතකොට එතුමාට මේ සභාපති අනතුරු ඉඳගෙන එතුමා දිගින් දිගටම පක්ෂයට ගරහමින් නායකත්වයට ගරහමින් එතුමා කරපු දේශපාලනයේ මගින් රටේම ජනතාව අප්‍රියසහගත දේශපාලනය. ඒ දේශපාලනයේ ගැළපෙන දේශපාලනයක් නෙමෙයි. මොකද සරත් පොන්සේකා මහත්තයාට මේ රටේ ලොකු ගරුත්වයක් තිබ්බා. යුද්ධේ දිනපු යුද්ධේ නායකත්වය දුන්න අමුදාපතිවරයා. එතුමා යුද්ධයට දක්ෂයි. එතුමා යුද්ධයට ජෙනරාල්වරයෙක්. දැන් එතුමා ෆයිව් ස්ටාර් ජෙනරාල්වරෙන් එක හොඳ යුද්ධෙට. හැබැයි එතුමා දේශපාලනයේට කෝප්‍රල්වරෙක් තරම්වත් දැනුමක් නැහැ. සත් නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.